සෝතාපන්න වන විට වන්නේ ආසව අනුසය ඥානය මතුවීමද නැතිනම් පූර්ණ වීමද? ඒ දෙකම නෙමෙයි. ආසය අනුසය ඥානය පූර්ණ වෙන්නේ අරහත් පදේදී. ඉතුරු මගපල තුනේදීම වෙන්නේ සේක ඥානය. එහෙම නැත්නම් ආසය අනුසය ක්‍රමානුකූලව අත්තරගෙන අත්තරගෙන අහිංකරගෙන අහිංකරගෙන ඉවත් කරගෙන යන්නේ. නමුත් මේ සෝතාපන්න ඵලයේදී පත්වෙන් සෝතාපන්න ඵලයට පත්වීමෙන් වෙන්නේ තමන් තුළ මෙතෙක් පැවති වැරදි දැක්ම දෘෂ්ටිය ආකල්පය මිදී නිදහස් වෙලා මේ නිවන් මගට උපකාර වන්නා වූ සම්මාදිට්ඨියට පත්වෙනවා. අර සක්කාය දිට්ඨියෙන් මිදී නිදහස් වෙනවා. එහෙම නැත්නම් සක්කාය සමුදයගාමිනී පාර තේරුම් අරගෙන සක්කාය නිරෝධගාමිනී පාරට පත්වීම. එහෙම නැත්නම් සමුදය නිරෝධ කිරීම. මේ මොන වචනවලින් කිව්වත් ඒ පුද්ගලයාගේ මේ පැවැත්ම පිළිබඳව ආකල්පය, පංචස්කන්ධය පිළිබඳව තිබුණු ආකල්පය දැක්ම, මේ පැවැත්ම පවත්වාගෙන යෑම පිළිබඳව මේ ඇහැකන නාසය දිවකය මන ආස්වාදයෙන් ආමිෂයෙන් පිනවීම පිළිබඳව තිබුණු පැවැත්ම දැක්ම වැරදි බව තැනගෙන ඒ වැරදි දැක්මෙන් මිදී නිදහස් වීම තමා සෝතාපන්න ඵලයට පත් වුණා කියන්නේ. අර අසුතවත් පුතග්ඥන පුද්ගලයා තුළ තියෙන්නේ පංචස්කන්ධයම සාරයි කියන දැක්මක්. මේ පැවැත්ම අදට වඩා හෙට සෞත්තරංවා. දෙව් සැප, රජ සැප, බ්‍රහ්ම සැප, සිටු සැප ලබමින් මේ පැවැත්ම ඉස්සරහට පවත්වාගෙන යන්න ඕන කියන වැරදි දැක්මක්. ඒ වගේම මේ වර්තමාන මොහොතේ ඇහැ, කන, නාසය, දිවකය, මන පිනවල රමණය කරන්න ඕන කියන වැරදි දැක්මක්. මේ සියලු දැක්මල් වලින් වැරදි දැක්ම මිදී නිදහස් වීම තමා සෝතාපන්න ඵලයට පත් වෙලා දසනා පහතබ්බ දසනේන සම්පන්න තත්ත්වයට පත් වෙනවා කියන්නේ. සම්මා දිට්ඨියට පත්වීම කියන්නේ දිට්ඨින් උජුං කරෝති කියන්නේ.